දැන් තවත්වත් කිහිපයක් සමගින් දසත කෙටියෙන් අපේ රටේ ජේෂ්ඨ පුරවැසියන්ගේ ගතනිත සුවපත් කරන්නට සුප්‍රීම් ටීවී නාලිකාවේ පූර්ණ අනුග්‍රහයෙන් හා හෙල්පේජ් ශ්‍රී ලංකා සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක කරන සුප්‍රීම් කියා ජනසුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ 34 වැනි අදියර අද ගාල්ල නාගොඩ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා පොළොන්නරුව වැලිකන්ද දුම්රිය ස්ථානයේ අසලදී මඩකලපුව සිට කොළඹ බලා දහවණේ වූ දුම්රිය කැබ් රථයක් ඊයේ ගැටි සිදු වූ අනතුරකින් 59 හැවිරිදි කැබ් රථයේ රියදුරා බරපතල තුවාල ලැබූ අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා අනතුර සිදු වන අවස්ථාවේදී තුවාල ලැබූ රියදුරාගේ බිරිඳද කැබ් රථයේ ගමන් කර ඇති අතර ඇය ඉන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ අනිත්‍යා දිනයේදී ඇති තයිපොංගල උත්සවය නිමිත්තෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල මත්පැන් නලවිසැල් ලැබල 15 වෙනිදා වසා තබන්නේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා මන්නාරම නඩුගුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මොහොදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් 16 දෙනෙකු සමග මොහොදු කූඩැල්ලන් 1280ක තුගයක් නාවික හමුදා බහරීරගෙන තිබෙනවා මෙලෙස අතරංගුටිගෙන ඇත්තේ අවුරුදු 25 54 අතර වයසේ පසුවන වංකාලේ මන්නාරම සහ විරවිල් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ අධ්‍යාපන සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ 11ක නව ලේකම් වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුවයි. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක මෙහෙයුම්වල නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 ගුවන් යානයක් ගොඩබෑමේදී අනතුරට ලක්ව තිබෙනවා. ඉරට වේලාවෙන් ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදු වෙති අතර යානයේ ගොඩබෑමේදී පැවති දූවිලි සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් යානය අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුර සිදු වන අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමාජිකින් 5 දෙනෙකු යානය තුල සිට ඇති අතර ඔවුන් එම හෙලිකොප්ටරේ කිලෝග්‍රෑම් 1200කින් යුත් බාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා. අනතුරින් කාර්ය මණ්ඩල සමාජිකෙන් දෙදෙනෙකුට සුළු තුවාල සිදු ඇති අතර අනතුර පිළිබඳව කඩිනමින් සුවා බැලීමට මෙන්ම අනතුරට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩා වැදීමෙන් පසු අල් ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකෙකින් ප්‍රාණ අපේටගත් බවට එළවෙන චෝදනා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.